පාර්ලිමේන්තුව ගැන අපි ඉගෙනගත්ත දේවල් අපිට කියපු දේවල් අපේ හිතේ තියෙන දේවල් කොහොමද කියලා අපිට වෙලාවක කිව්ව පාර්ලිමේන්තුව කියන්නේ රටේ උත්තරීතරම තැන රටේ උසස්ම තැන තමයි පාර්ලිමේන්තුව තව වෙලාවක අපිට කිව්වා අපේ රටේ නීති හදන තැන තමයි පාර්ලිමේන්තුව රටේ නීති හදන තැන පාර්ලිමේන්තුව අපිට තව වෙලාවක කිව්වා රට හදන තැන තමයි පාර්ලිමේන්තුව කල්පනා කරලා බලන්න එක වෙලාවක අපිට කියනවා රටේ උත්තරීතර තැන පාර්ලිමේන්තුව රට හදන තැන පාර්ලිමේන්තුව රටේ නීති හදන තැන පාර්ලිමේන්තුව රට හදන තැන පාර්ලිමේන්තුව නම් කල්පනා කරලා බලන්න මගේ ආදරණීය අම්මේ තාත්තේ සහෝදර සහෝදරිය අපි හැමෝටම හිතෙන්න ඕන රට හදන්නේ පාර්ලිමේන්තුවෙන් ඒ හින්දා අපේ පණට වැඩිය අපි පාර්ලිමේන්තුව රකින්න මැදිහත් වෙන්න ඕනේ කියලා රට හදන්නේ එතන නම් හැබැයි ඔබ කල්පනා කරලා බලන්න මෙතන ඉන්න කාට හරි හිතෙනවද පාර්ලිමේන්තුව අපේ පණ වගේ රකින්න අපේ පණ වගේ රකින්න අපි හිතෙනවද දැන් කාටවත් හිතෙන්නේ නැහැ කිසි කෙනෙකුට පාර්ලිමේන්තුව රට හදන තැන කියලා රට හදන තැන විදියට කිසි කෙනෙකුට දැනෙන්නේ නැහැ මෙතන ඉන්න ඔබටත් මෙතන ඉන්න ඔබටත් ඒ වගේම රටේ සාතිෂේ බහුතර පුරවැසියන්ටත් පාර්ලිමේන්තුව කියපු සැනින් තමන්ගේ පණ වගේ රකින්න එක කෙසේ වෙතත් පාර්ලිමේන්තුවට මෙන්න මෙහෙම වෙන්න ඕන කියලා ප්‍රාර්ථනාවක් තියෙනවා කල්පනා කරලා බලන්න ඉතින් අපිට හිතන පාර්ලිමේන්තුවට මෙහෙම වුණා නම් හොඳයි මේකත් හොඳා නම් හොඳයි එහෙම ප්‍රාර්ථනාවක් තියෙනවා ඒ ප්‍රාර්ථනාව නරක වෙන්න පුළුවන් හැබැයි අපිට එහෙම ප්‍රාර්ථනාවක් තියෙනවා මේ පාර්ලිමේන්තුවට මෙහෙම වුණා නම් හොඳයි කියලා ඒකට හේතුවක් තියෙනවා ඒ හේතුව තමයි අපේ රටේ ඉන්න හිටිය දේශපාලනේ වගේම සමාජෙත් ඇතුළේ ඉන්න ලොකුම හොරු ටික හිටිය පාර්ලිමේන්තුව ඇතුළේ අපේ රටේ ඉන්න ජාවාරම්කාරයෝ ටික හිටිය පාර්ලිමේන්තුව ඇතුළේ අපේ රටේ ඉන්න කප්පම්කාරයෝ ටික හිටිය පාර්ලිමේන්තුව ඇතුළේ අපේ රටේ දූෂකයෝ ටික හිටිය පාර්ලිමේන්තුව ඇතුළේ ඒ හින්දා රට හදන දැන් එතන කිව්වට අපේ හිතේ ප්‍රාර්ථනාව තමයි පාර්ලිමේන්තුවේ මොකක් හරි කලබගෑනියක් වෙන්න ඕන කියලා ඒ ප්‍රාර්ථනාව තිබේ හින්දා ඒ හින්දා තමයි අපි සැප්තැම්බර් 24 අපේ රටේ පාර්ලිමේන්තුව පිරිසිදු කරගන්නවා